දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ලියන්නේ 522 වැනි ටෙලිවැකිය. IMF 3 වැනි වාර්කයේ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 336ක් ලබා දෙන බවට වන සහතිකය ඊයේ මැදම රාත්‍රියේදී ලැබුණා නේද? ඇමරිකානු ඩොලර් මිලියන 336ක ණයක්. මේ අනුව IMF එක අපට දැන් ඇමරිකානු ඩොලර් බිලියන 1ක පමණ ණය ලබා දීලා තියෙනවා. හොඳේ තව ඇමරිකානු ඩොලර් බිලියන 1.9ක් ඉදිරි කාලවලදී වාර්ක වශයෙන් ණය ලැබෙන්න නියමිතයි. දැන් මුලින්ම මතක තියාගමු අපි මේ IMF එක ළඟට ණය ගන්න ගිය පළමු අවස්ථාව නෙමෙයි. හොඳේ මේ පාරත් එක 17 වතාවක් IMF එක ළඟට ණය ඉල්ලගෙන ගිහින් තියෙනවා. 17 වතාවක්. හොඳේ ණය අරගෙන තියෙනවා. ඔබ දන්නවා අද වන විට රට ඇතුලෙන් සහ රටට පිටින් අරගෙන තියෙන සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 100 පැනලා ඉවරයි. හොඳේ දැන් ඇමරිකානු ඩොලර් මිලියන 336ක් මීට එක් වෙනවා. ඒ කියන්නේ අපේ ණය කන්දට එක් වෙනවා. හරිය ඔබම හිතන්ට නිදහසින් වසර 76ක් පිරෙන තැනත් 17 වතාවක් IMF එක ළඟට ණය ඉල්ලගෙන යන්ට වුණු පාලකින් සෙට් එකක් එක්කයි අපි මේ තව අලුත් අනාගතයක් ගැන හිතන්ට යන්නේ. හොඳේ ඔබට තේරෙන්නේ නැද්ද අපට වඩා ඉතා පහළ ආර්ථිකයක් තිබුණු ජපානේ, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තේ වගේ රටවල් අද තියෙන තැනයි අපි ඉන්න තැනයි අතර වෙනස අහසට පොළොව වගේ කියලා ඔබට හිතෙන්නේ නැද්ද? මේ දැනුත් හුදු දේශපාලන බලය සහ ඡන්දය ඉලක්ක කරගනිමින් අමුම අමු බේගල් ඇදබාන ආණ්ඩුව මහා සැහැල්ලු රටක අප ජීවත් වන බව පෙන්වන්නට උත්සාහ කරනවා. මේ දවස්වල අපේ රට හරි සැහැල්ලු තැනක තියෙනවා කියලා පෙන්වන්නට තමයි මේ උන්දලා උත්සාහ කරමින් ඉන්නේ නේද? යථාර්ථය අතිශය භයානකයි කියලා පෙන්වන්නෙත් රටේ මූල්‍ය තත්ත්වයේ පිළිබඳව ඉහළම වගකීමක් දරන ආයතන දෙකක්. හොඳේ එකක් තමයි මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය, අනික මහා බැංකුව. හොඳේ මේ දෙගොල්ලන්ගෙම වාර්තා අරගෙන බැලුවම රට තියෙන්නේ මහා භයානක තැනක. මේ දේශපාලඥයෝ කියන සැහැල්ලු තැනක නෙවෙයි. මේ ආයතන දෙකේම පසුගිය වාර්තා සලකනකොට මොන තරම් භයානක තැනකද අපි ඉන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. හරිය මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිකුත් කරලා තියෙන 20/24 මුල් කාර්තුවේ වාර්තාවට අනුව 20/24 මුල් කාර්තුවේ වාර්තාවට අනුව අපේ රටේ සමස්ත ණය කන්ද ඇමරිකානු ඩොලර් බිලියන 100.18යි. 100.18 බිලියන. හොඳේ හරිද? රුපියල් වලින් නම් රුපියල් බිලියන 30,354යි. රුපියල් කෝටි වලින් නම් වඩා ලේසි තේරුම් ගන්නනේ, රුපියල් කෝටි වලින් නම් අපේ ණය කිව්වොත් ඔබට සිහි නැති වෙන්න පුළුවන්. හොඳේ රුපියල් කෝටි 30,35,400කට වැඩියෙන් අපි ණයයි. රුපියල් කෝටි 30,00,000. හොඳේ 35,400කට වැඩි අපේ ණය. මේ මුදල් අමාත්‍යාංශ කාර්තු වාර්තාවේ මෙහෙමත් තියෙනවා, ණයවලට පොලිය ගෙවීම. හොඳේ ඒකට කියන්නේ ණය පොලිය ගෙවීම කියලා. ඒකත් ඇමරිකානු ඩොලර් බිලියන 6.4කින් වර්ධනය වෙලා තියෙන්නේ. කොහොමද ගාන? ඇමරිකානු ඩොලර් බිලියන 1ක විතර ණයක් සම්පූර්ණයෙන් හම්බ වෙනකොට අපි ඇමරිකානු ඩොලර් බිලියන 6.4ක විතර ණය පොලිය ගෙවන්න තියෙනවා. හොඳේ ඇමරිකානු ඩොලර් බිලියන 12ක ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම් කර ණය කන්දක් ගෙවන්න තියෙනවා. මේ මාසේ අගවන විට ඇමරිකානු ඩොලර් මිලියන 500ක විතර ස්වෛරීත්ව බැඳුම් කර වාරිකයක් ගෙවන්න තියෙනවා. හොඳේ ඔය එක්සත් රාජධානියේ HSBC බැංකුව, හොංකොง HSBC බැංකුව, රීග්ස් ජාතික බැංකුව, ING බැංකුව, ඕස්ට්‍රේලියාවේ AFSEN බැංකුව,
එක්සත් රාජධානයේ ස්ටෑන්ඩඩ් චාටඩ් බැංකුව අර්ද මේයාදී බැංකු සහ මුල්්‍යායතන රැසකින්ම ඩොල මිලියන ගානක් අරගෙන අපි ඒවා ගෙවන්ට තියෙන වෙලාවක්. මේ මහා ගිනිකන්ද උඩ අපේ ජනතාව හිටගෙන ඉන්දද්දි තමයි අවුරුදු 50-60ක් රටපාලනය කළ මේ දේශපාලන නඩය තව තවත් ණයගන්න ගමන් මහා සැහැල්ලු බොරු කතා කියමින් ඉන්නේ. හොඳේ, ඇත්තටම ලෝකයේ අපටත් වඩා පසුපසින් සිටි රටවල් ගොඩගිය අපනයනේ වැඩි කරමින් සංචාරක කර්මාන්තය දියුණු කරමින් දූෂණය අක්‍රමිකතා හා වංචා නාස්තිය නැති කරමින්. හොඳේ, එහෙම තමයි රටවල් බොහෝ වෙලාවට ගොඩ ගියේ. හරිය බලන්න, අදත් අපේ රටට එන්නේ 125කට අඩු සංචාරකින් සංඛ්‍යාවක්. හොඳේ, තායිලන්තයට 160-170 පැනලා සංචාරකින් යනවා. තායිලන්තයේ වීසා ෆ්‍රී කරද්දි, ඒ කියන්නේ වීසා ගාස්තු නැතිව රටට එන්න ඉඩ හදද්දී අපි සංචාරකින්ගෙන් ඩොලර් කොල්ල කන ක්‍රමයක් හඳුන්වලා දුන්නා නේද? මේකට වීසා කොල්ලේ කිව්වත් කමක් නැහැ. ඔය මේ ළඟදී හඳුන්න දුන්න VFS ගේම හොඳේ, ඒ අනුව වීසා ගාස්තුව ඩොලර් 75යි. සේවා ගාස්තුව රදාල ආයතනයට ඩොලර් 18.0 ගානක්. හොඳේ, ඒ වගේම පහසුකම් ගාස්තුව ඩොලර් 7.727. මේ එකතුව ගත්තහම ඩොලර් 170ක් විතර මේ රටට එන සංචාරකයේ ගෙවන්න ඕනේ ඩොලර් 50ට තිබ්බ වීසා ගාස්තුව. හොඳේ, ඩොලර් 50ට තිබ්බ වීසා ගාස්තුවර තමයි මේ වැඩේ දුන්නේ. දැන් හිතන්නකෝ, වීසා ෆ්‍රී තායිලන්තයට යයිද, ගාන අඩු මාලදිවයිනට යයිද, ඉන්දියාවට යයිද, සිංගප්පූරුවට යයිද, එමත් නැත්තම් අපේ රටට යයිද කියලා. හොඳේ, මේ දූෂිත ගේම් තියෙන තාක්, මේ හොරා කෑම තියෙන තාක් මතක තියාගන්න, මේ හොර නඩේම ඉන්න තාක් අපි 18 වතාවටත් 19 වතාවටත් IMF නොගියොත් ලෝක පුදුමයක් කියලා අද ටෙලිවැකිය ලියලා තියෙනවා.